අයිබුවන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා ආසාදිතයන් 847ක් වෙද්දී 578ක් රෝහලේ ඇඳිරි නීතිය ඉවත් කළත් නිරෝධායන නීතියට ගරු කරන්නේයි පොලිසියෙන් ඉල්ලීමක් කොරෝනා හමුවේ ආරක්ෂිත සේවාවක් දෙන්න විරෝධ රට සංගම් සූදානමින් රට ගිනි ගනිද්දී පැවතු බ්‍රසීල ජනපති මැදුරේ සාදය දිනක් තුල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කළ බව සෞඛ්‍යංශය පවසනවා මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගියද 260 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා අද වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 12ක් එම සියලු දෙනාම නාවික හමුදා සමාජිකයින් ජාතික බෝවන රෝග විද්‍යායතනය මුල්ලේරියාව මූලික රෝහල ඇතුළු රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 578ක් වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 135 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9ක් ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1821ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා ඊයේ දිනේදී PCR පරීක්ෂණ දිනකට වැඩිම සංඛ්‍යාව වාර්තා වුණා. එම සංඛ්‍යාව 1821ක්. 1821කින් 717ක් ක්ෂේත්‍රයේ කරනු ලැබූ පරීක්ෂණ. දැන් මේ ක්ෂේත්‍රයේ කිරීමේදී නාවික බටේන් ගිය ගම්වල ඒ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් කරනවා. ඊට අමතරව කොළඹ ප්‍රදේශයේත් විවිධ කණ්ඩායම්වල සැලකිය යුතු සංඛ්‍යාවක් කරනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවලත් 247ක් ඊයේ දිනේ මෙම පරීක්ෂණ සිදු කරලා තියෙනවා. යුදහමුදාව සහ නාවික හමුදා මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් අද දිනේදී 533 දෙනෙකු පිටත්ව ගිය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පූනානි කන්දකඩු විදත්තපලේ අයකච්චි දියතලාව බූස සහ හොටෙල් ඩොල්ෆින් යන නිරෝධායන මධ්‍යස්ථානවලනුයි මෙම පිරිස පිටත්ව ගියේ. මෙවන විට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටත්ව ගිය පිරිස 6299ක් ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුල පුද්ගලයන් 4428 දෙනෙකු නිරෝධායනයේ මෙන් සිටිනවා. අද දිනේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 409ක්. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් නිරෝධායන සඳහා රැගෙන ගිය පිරිස අතුරෙන් 377 දෙනෙකු එම කටයුතු අවසන් කර අද නිවෙස් බලාපෑ මිනියා. දැනට අපි අවසාන රෝගියා වාර්තා වෙන්නේ 25 වෙනිදා උදෑසන තම රෝගියා රෝහල් ගත ගන්න. එදිනෙන් පසු PCR පරීක්ෂණ සහ රුධිර සාම්පල් ලබා ගැනීම සිදු කළ දෙනවා. මේ වෙනකන් කරපු සාම්පල් ලබා ගැනීමකින් කිසිදු රෝගියෙකු වාර්තා වීමක් සිදු වෙලා නැහැ. දැනට පාලනය වීමක් සිදු වෙලා තියෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු නාවික හමුදා සෙබලා සුවය ලබා රෝහලෙන් පිටව ගියා. ඔහු ඇතුළු නාවික හමුදා සමාජිකයන් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගිය බවයි නාවික හමුදාව පවසන්නේ. ඔවුන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳුරේ සේවය කළ නාවිකයන්. මෙම 5 දෙනාද ඇතුළුව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 21ක්. සෞඛ්‍ය උපදෙස් මත ඔවුන් තවත් දින 14ක් නිරෝධායන සඳහා යොමු කළ බවයි නාවික හමුදාව පවසන්නේ. වැල්ලම්පිටිය කොටුවිල කැලණි නදී ගම ප්‍රදේශයේ හඳුනාගත් පිරිස සඳහා PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. අහඹු නියදියක් ලෙස සහ කොරෝනා රෝගීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන 26 දිනකුයි මෙලෙස PCR පරීක්ෂණයට යොමු කෙරුණේ. කොරෝනා රෝගීන් බවට තහවුරු වූ පිරිස හඳුනාගත් සහ ඔවුන් ඇසුරු කර පුද්ගලයන් පදිංචිව සිටි ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් කොළඹ මහනගර සභාව අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කරනවා. කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදීද PCR පරීක්ෂණ සිදු කෙරුණා. කන්දකඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 62 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා අද පිටව ගියා. කොළඹ අලුත් කඩේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පිරිසකුයි මෙලෙස යල් නිවෙස් වෙත පැමිණියේ. යුද හමුදා වෛද්‍ය බලකායේ අධීක්ෂණ යටතේ දින 20ක කාලයක් මෙම පිරිස නිරෝධායනට ලක් කෙරුණා.
මේ අතර මඩකලපුව පුණානි නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනට ලක් වූ 75 දෙනෙකුද එම කටයුතු සාර්ථකව අවසන් කර අද නිවෙස් බලා පිටව ගියා. ඉන්දියාවේ සහ නේපාලයේ සිට පසුගිය දා දිනකට පැමිණ නිරෝධායනට ලක් වූ සිසුන් පිරිසකෝයි මෙලෙස පිටව ගියේ. නිරෝධායන කටයුතු අවසන් කළ 14 දිනකු බෝස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පිටව ගියා. ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ රාජකාරියේ හිනියුතු පුද්ගලයන් 14 දිනකුයි මෙලෙස පිටව ගියේ. මෙම මධ්‍යස්ථානයෙන් මේවන විට 129 දිනකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බව නාවික හමුදාව පවසනවා. මේ අතර යුද හමුදා මගින් පාත්වාගෙන යන ලබන විදත්තපලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනීය වූ 298 දෙනෙකුද නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර පිටව ගියා. ඒ යුද හමුදාවට අයත් බස් රථ මගින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් මණිකසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස වෙත නිරෝධායන සාධක පද්ද ප්‍රදානය කෙරුණා. नंबर युक्त वह और पागपान वे नाटे से और उदवियों से अल आमी कमांडर फोर्सस्ल अनेक उदर अद मटे ट्रेनिंग बच्चल अनेक पड़ी एरव पगल पाटी नया कार्य से नंबर सोल மதிப்புக்குரிய ஜனாதிபதி அவர்களுக்கும் முப்படையினருக்கும் என் மனமார்ந்த நன்றி. இது நிறைய மக்கள் வாழ்ற ஒரு இடத்துல தான் நாங்க இருக்கிறோம். எங்களுக்கு இதைய பத்தி விழிப்புணர்வு இருந்தாலும் மிச்சம் பேர் இதைய பத்தி சரியான முறையில தெரியாம கூடி இருக்கிறது பேசுறது மட்டும் எங்க இடம் மனசு மிச்சம் பேர் இருந்தாங்க. இங்க கொண்டதனால எங்களுக்கு இந்த நோய் இல்லன்றதையும் நாங்க தெரிஞ்சு கொண்டோம். என்ன முறையில நாங்க தனித்து இருக்கணும் இது போன விழிப்புணர்வு சரி நல்ல சரியானதுகள் எங்களுக்கு கிடைச்சிச்சு. मत ना कवि पाकटा नसलुक्त मरदान एलिए तक इतने वीटल पालों इवे सर मुझे नंबर दिनें दिन एहलयान कोविड मरण सह आसाधित्यान संख्याव पालने गणीमट अपुसत्तीम कागेत विवेचन लक्पन अतरतुर ब्रसील जनाधिपति निलनिवसे बाबक्यू साधयाक पैयत्तीम बोधिनागे दैडी कताभाट लक्पति बेनमा जनाधिपति मंदिरे पैयत्तीमट नीमित साधय पिलिबंदव निवेदने किरीमे हेतुवेनुई जनाधिपति वरया मेलेस दैडी अप्रसादयट लक्वुणे कोविड 19 हेवत नव कोरोना वैरस मेवन विट लोपुरा 40 लक्ष 43000 58 दिनकुट आसाधनीय वितिमेनमा सुवे लबायती रोगीन संख्याव 14 लक्ष 3966ක් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 277007ක් වාර්තා වනවා රටවල් හා ස්වයන් පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඇමරිකා ජනාධිපති නිල නිවසේ තවත් කාර්යමණ්ඩල සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා මේ බව වාර්තා වන්නේ දවල මන්දිරයේ සේවය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වීමෙන් දිනකට පසුයි. කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජීවන රටාවෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසන්නේ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවන තෙක් ලෝපුරා ජනතාවගේ ජීවන රටාව සැලකිය යුතු ලෙස වෙනස් කරගත යුතු බවයි. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60000කට ආසන්න බව වාර්තා වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දිය නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නැබරෝ කියා සිටින්නේ ජූලි මාසයේ වන විට ඉන්දියාවේ කොරෝනා වසංගතය උපරිම මට්ටමකට පැමිණෙනු ඇති බවයි. අනුතුරුව එහි පාලනයක් ඇති විය හැකි බව ඔහු ප්‍රකාශ කරනවා. මේ අතර COVID-19 ගෝලීය වසංගතයේ හේතු වෙන සිරවි සිටින විදේශගත ඉන්දියා ජාතිකයන් යලි සිරට වෙත ගෙන්වා ගැනීම මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා. ඉතාලියේ කොරෝනා වෛරස් කේන්ද්‍රය වූ ලොම්බාඩි ප්‍රදේශයේ අගනුවර වන මිලාන්හි ජනයා නිරෝධායන සීමාවන් ලිහිල් කරමින් ලබා දුන් නිදහස අවබෝධ කරන බවටද තොරතුරු වාර්තා වනවා. Moment of thanksgiving His Majesty the King speaks to his peoples and his fighting forces throughout the world. Never give up, never despair. That was the message of VE Day.
The greatest tribute to their sacrifice is that countries who were once sworn enemies are now friends, working side by side for the peace, health and prosperity of us all. දෙවන ලෝක යුද්ධයේ 75 වන සම්මත්තර සමරුම යුරෝපයේ පැවැත්ුණේ COVID-19 ව්‍යාප්තිය මැදිහත් වීම විශේෂත්වයක්. 1939 සැප්තැම්බර් පළමු වනදා ඉතිහාසයේ දරුණුතම ගැටුම හෙවත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ දිනයයි. එය ආරම්භ වී අද වන විට වසර 75ක් ගත වී ඇතත් එහි මතකයන්ගෙන් ඈත්වන්නට ජනතාව අපොහොසත් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය සම්මත්තර සමරුම සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්ුණේ මේ ආකාරයෙන්. රුසියාවේ මොස්කව් අගනුවර කුඩා පෙළ පාලි සහ යුද්ධෙන් දීපිදු රණවිරුවන් සිහිපත් කරමින් ගීත ගායනා කිරීම සිදු වුණේ ඉතාමත් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. ඇඳරි නීතිය ඉවත් කළ විටද නිරෝධායන රීතීන්ට ගරු කරමින් සමාජ දුරස්ථභාවය තබා ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇඳරි නීතිය එළිහිල් කළ අවස්ථාවේදී සෑම විටම නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඇඳරි නීතිය එළිහිල් කළ අවස්ථාවලදී සමාජ දුරස්ථභාවය තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ ගැන අවධාරණය කරනවා. ඒ වගේම යම් යම් රාජකාරී සඳහා කාර්යාලවලට වෙනත් ආයතනවලට පැමිණෙන අයට තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් එමන් නැත්නම් කාර්යාලීය හැඳුනුම්පත භාවිතා කරමින් පැමිණෙන්න පුළුවන්. නමුත් ඔවුන් යම් ආයතනයක සේවයට පැමිණෙන බව සනාථ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. දිස්ත්‍රික් මායිම් පසුකර යාමේදී තෙම ක්‍රමවේදයම අනුගමනය කරනු ලබනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා භාවිතා කළ එකී ක්‍රමවේදය මේ සඳහාත් භාවිතා කරනු ලබනවා. කොරෝනා වසංගතය හමුවේ රට යථා තත්ත්වයට පත් කිරීමට සූදානම් වන මේ මොහොතේ සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් ජනතාව ආරක්ෂා සහිතව ප්‍රවාහනය කිරීමට ත්‍රිරෝදරත් රටරිය දුරන් සූදානම් බව ලංකා ස්වංගරකයා වෘත්තිකින්ගේ ජාතික ත්‍රිරෝදරත් සම්මේලනය පවසනවා. නීති රීති කඩකරන රිය දුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නයිද එම සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩබල්ල පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. මගී සේවාවේ නිරත වන සියලුම ත්‍රිරෝදරතිකයන්ට යුතුයකමක් තියෙනවා මේ වෙනකොට රජයට පූර්ණ සහයෝගය දක්වන්න. මේ කොරෝනා වසංගතය තාම පහව ගිහින් නැති අතරේ මේ රට නැගිටවන්න රජය ගන්න උත්සාහය අතරේ අපිට තියෙන යුතුයකමක් සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය කියන මේ අය අපට දෙන උපදෙස් මාලාව මත හිඳගෙන මගී ප්‍රවාහනයේ යෙදෙමින් ගෞරවාන්විතව මේ මගියව ප්‍රවාහනය කරන්න. අපේ ත්‍රිරෝදරතිකයෙක් මේ සෞඛ්‍ය නීති පිළිපදින්නේ නැතුව මගී ප්‍රවාහනයේ යෙදෙනවා නම් අපි ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාගෙන් කරුණා කරලා මොවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න. රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් මුදල් පරිත්‍යාග සිදු කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා කර ඇති ඉල්ලීම පිළිබඳ විවිධ අදහස් පළ වුණා. මීට වැඩිය හොඳයි කොරෝනා හැදිලා මැරුණා නම් කියලා රාජ්‍ය සේවකයෝ අපි අතින් කියනවා. මොකද මේ විදියට පඩි කපන්න කියොත්. ඇයි පඩි කපන්නේ? මම නම් කියන්නේ සත්ත පහක් දෙන්න එපා කියලා. පුරපසලොස්සක පොයේ දවසේ මම දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ හාදෝයි UMP හාදෝයි කියනවා. මේකට විරුද්ධව කතා කරනවා. මෙර වෙසක් පුරපසලොස්සක පොයේ දවසේ කියන්නේ මොකක්ද? සිංහල බෞද්ධයෝ හැදිලා පරිත්‍යාගශීලී වෙන දවසක්. මේ පඩියෙන් අපි දවසක පඩිය දුන්නා කිමු මේ පඩිය ගිහිල්ලා කවුරු හරි හොරගම් කර ගන්නවා. මේකත් මේ රටේ කොරෝනා මර්ධනයේ ඒ එක්තරා කොටසකට ඒ වෙනුවෙන් කැපවෙන වැඩක් වෙන්නේ. මේ යක්කව හිඟන්නගේ පාත්‍රයට හෙන උරා වැවුවා වගේ. හරි කෙලියක්නේ. මේ අර පාරේ හිඟාකන මිනිස්සයාගේ පින් කැටේ උදුරන් දිවුවා වගේ වැඩක් මේක. මේක බලහත්කාරකමක් නෙමේ ආයෝජනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලනවා මේ පිළිබඳව මහා අවුලක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ. හිටපු මන්ත්‍රීවරු විදිහට සියලු දෙනාගෙන් මම ඉල්ලනවා Tamanta විශ්‍රාම බඩුපක් හිමිනම් අපේ ආදර්ශය අපි ලබලා දෙමු. ඒ ස්විච් ආවෙන් කරන කටයුත්තක් ඒ වගේම WNOP ෆන්ඩ් එකට මේ කියන්නේ
වැඳපනද්දරු ඒක කවදාහරි රාජ්‍ය සේවකයාටම අනාගතයේ දිනයකදී තමන්ටම ලැබෙන ප්‍රතිලාභයක් බවට ඒක පරිවර්තනය වෙනවා මම හිතපු මුදල් නැමැති වශයෙන් මම කියන්න පුළුවන් එක දේ තමයි අද රජයේ සේවකයන්ට ඒකට බිලියන් 90ක් පදි සහ පෙන්ෂන් වලට වැය කරනවා අවුරුද්දකට බිලියන් 1100ක් ඒ කියන්නේ ට්‍රිලියන් 1.1ක් වැය වෙනවා ඉතින් මට පේන විදිහට පීබී ජයසූරි මැතිතුමා හිටපු ලේකම් වශයෙන්ුත් අද ජනාධිපති ලේකම් වශයෙන්ුත් ඒ අමාරුව දැනගෙන තමයි එතුමා ඉල්ලීමක් කළ තියෙන්නේ හැබැයි ඉල්ලීම් කරනකොට ඒක ප්‍රායෝගික විය යුතුයි ඒකට කවුරුන් හෝ කියනවා නම් ඒක අනිවාර්ය දෙයක් ඒක නීතියක් වෙනවා ඒ අභූත චෝදනා කරන්න උවමනාවක් නැහැ හැබැයි අපි දන්න දෙයක් තමයි රාජ්‍ය සේවකයෝ 115ක් ඉන්න රටේ මේකට භාගයක් එහෙම නැත්නම් 120ක් 125ක් 175ක් මේකට යම්කිසි ඒගොල්ලන්ගේ දායකත්වයක් දෙන්න ඒගොල්ලෝ සූදානම්ින් ඉන්නවා මැති වර්ණයක් අපි කියන්නේ මැති වර්ණ වලට අපි සූදානම් නමුත් මැති වර්ණ වලට සූදානම් වුණාට මැති වර්ණයක් කරන්න වාතාවරණ මේක ඒකපාක්ෂික මැති වර්ණයක් ඒ බංකොලොත් දේශපාලකෙන් උත්සාහ දරන්නේ මේ රට ගොඩ ගන්න නෙමෙයි උන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ එකම කාරණේ කෙසේ හෝ පරණ පාර්ලිමේන්තුව කැඳවගෙන ඔවුන්ගේ 18 පාලිය පාර්ලිමේන්තුව තුලේ නටන්න බලයට මේ කුහක තක්කඩි දුෂ්ට ක්‍රියාවලිය තමයි ඔවුන් මේ ආරම්භ කරලා තියෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සාවද්‍ය ලේඛන පෙන්වමින් ජනතාව නොමග යවන බවට නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා චෝදනා කරනවා නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා අදිත්‍ය පෙරම ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දිගින් දිගටම මේ තමන්ගේ Facebook පිටුව යොදාගෙන ජනාධිපති ලේකම්තුමා ඉල්ලපු මේ වැටුප් ප්‍රදානය කිරීමේ ඔහු විසින් පෞද්ගලික ඉල්ලද ඒ ඉල්ලීම වැටුප් ප්‍රදානය කිරීමේ ආකෘති පත්‍රයක් පළ කරමින් මේ සාවද්‍ය කාරණා ඉතින් අපිට සිද්ධ වෙනවා මේ අය සම්බන්ධයෙන් යම් ආකාරයේ නීතිමය කෘත්‍යයක් සිදු කරන්න මොකද හේතුව මේ වගේ කාරණා මේ පැහැදිලිවම සාවද්‍ය කරනා සමාජගත කර. ඒකම මේ වෙලාවේ ප්‍රචාරය කරලා තියෙනවා අරලියගහ මන්දිරයට මිලියන 30ක වැය කිරීමක් ඇතුව ලීබඩු අග්‍රාමාත්‍ය කාර්යාලයට ගිහිනවා කියන කාරණේ ඉතාමත් වැරදි කාරණයක්. අපි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනේ පළ කර ඇති ට්විටර් පණිවිඩයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමේ මදුමාදව අරවින්ද මහතා මෙලෙස අදහස් පළ කළා. එමේ සජිත් ප්‍රේමදාස ඊයේ රාත්‍රියේ ඔහුගේ මේ ට්වීට් පණිවිඩ මේ පේලිය තුපුලුවන් නම් තේරුම් කරගන්නකෝ ඉනිමිකල් ටුව කන්ටිනේෂනල් මේක කිසිවෙක්ට තේරෙන්නේ නැහැ ඉතින් මේ තමයි ඔහුගේ පණ්ඩිතකම මම සජිත් ප්‍රේමදාස ඉඳලා හිටලා හැම පෙන්නන්න ඕනේ කියන මගුලක් තේරෙන්න කියන්නේ මොකද මිනිස්සු බය වෙලා මේ යටින් මම දැක්ක 591ක් අහලා දෙනවා මොකද්ද මේ කියලා දෙන්නේ මොකද්ද කියලා ඒ නිසා මේ ඔළුවේ වෙන දේවල් තියන් ඉන්න නායකයන් සමග ගිය ගමන හමාර කළ යුතු බව විශේෂයෙන්ම පක්ෂයක් නැති එක්සත් ජාතික පක්ෂය තීරුම් ගන්නට ඕන රටේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිතුමා මුදල් වෙන් කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවට අනුව නිත්‍යානුකූලව බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් නගන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනවා. එහෙම විසුරුවලා තියෙද්දී ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මාස 3කට මාර්තු 6 වෙනිදා සිට බලපවත්වන පරිදි සකස් කළ තියෙනවා. තවත් බිලියන 1229කට මුදල් අනුමත කර ගැනීමක් කළා තියෙනවා. දැන් පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ පාර්ලිමේන්තුවට තියෙන මුදල් පිළිබඳ සියලු බලතල අතිගරු ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පවරලා තියෙනවා. මේක තමයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා තේරුම් ගත යුතු සත්‍ය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරු ආරණු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැසීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය බැතර පාර්ලිමේන්තුවේ අනුමත ණය සීමාව ඉක්මවා රජයේ මුදල් ලබාගෙන ඇති බවට අජිත් පී පෙරේරා හිටපු මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශයටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. රජයේ ආණ්ඩුවට ණය ලබා ගැනීම පාර්ලිමේන්තුව අනුමත කරපු සීමාව රුපියල් බිලියන 721යි.
දැන් මේ වෙන විට රජය රුපියල් බිලියන 841ක් ණය අරගෙන තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර රුපියල් බිලියන 120ක් ණය අරන් තියෙනවා. වෛරසයක් පැතිරලා ජාතික ආර්ථිකයේ මනුස්ස ජීවිතවල ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙලා තිබෙනවා. එවිට සෞඛ්‍ය සේවාවට ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරලා නැහැ. එතකොට මේ මුදල සඳහා ණය ගන්න ඕනේ. එතකොට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. වෙනත් පනතක් තියෙනවා. ණය විශේෂ විධිවිධාන පනත. මේ ණය විශේෂ විධිවිධාන පනතට අනුව කියලා තියෙන්නේ. පසුගිය වර්ෂේ ණය ගත්ත සීමාවක් තියෙනවා නම් එයින් කාර්තුවක ප්‍රමාණය හතරෙන් එකක් අනුමත ණය ලෙස සලකා ණය ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල ඉඩකඩක් තිබෙන බව සඳහන් කරලා තියෙනවා. නිතරම අතිගරු ජනාධිපතිතුමත් භාරකාර කැබිනට් මණ්ඩලයත් ක්‍රියා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව. රජය අධික මුදලක් වැය කරමින් වාහන මිලදී ගැනීමට මුදල් වෙන් කර ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. පසුගිය දා පළවෙනි තිබුණා කැබිනට් මණ්ඩලයේ ලක්ෂ සංඛ්‍යාත මුදලක් වැය කොට අලුතෙන් වාහන ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා කියලා. තිබුණ වාහන ඇර කිසිම කැබිනට් ඇමතිවරයෙකුට හෝ රාජ්‍ය නායකයෙකුට කිසිම වාහනයක් මිලදී ගත්තේ නැහැ. මේ මහ පොළොව වූලන් නැති අසාධාරණ ඒක වෙන ඕනෙම රජයකට කලක් ගෝඨාභය රාජපක්ෂ රජයට නොකළ යුතු දෙයක්. මොකද එතුමා ආරම්භයේ පටන්ම මේ නාස්තිකාරී සියලු වියදම් නැති කිරීම සඳහා ප්‍රායෝගිකව මහ පොළොවේ පේන යථාර්ථවාදී විසඳුමක් අනුගමනය කළ රාජ්‍ය නායකයෙක්. අනිත්‍යා දිනයේ බොහෝ ප්‍රදේශවලට ඇඳිර නීතිය ඉවත් කිරීමත් සමග නගරයට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නගර විෂබීජ හරණය මේ දිනවල සිදුවනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බොහෝ නගර හා ජනතාව බහුල ලෙස පැමිණිය හැකි ස්ථාන විෂබීජ හරණය කිරීම සිදුවන්නේ සෞඛ්‍ය ආරක්ෂකංශවල මැදිහත්වීමෙන් යුතුවයි. කිලිනොච්චි නගරයේද විෂබීජ හරණය සිදු කරනවා. ඒ 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් BGS ද සිල්වා මහතාගේ උපදෙස් අනුවයි. 572 බලසේනාධිපති බ්‍රිගේඩිය DMPP දසනායක 73 ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ඒ නවය මාර්ගයේ කිලෝමීටර 3කට අධික දුර ප්‍රමාණයක් විෂබීජ හරණය කරනවා. අනිතා සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුද සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් වලට අනුව ආරම්භ කෙරෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය හා ඒවාෙහි තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් බාර දීම පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා සිදු කළ හැකි. සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සිදුවන්නේ පෙරවරු 9 සිට පස්වරු 2 දක්වායි. ගුවන් බලපත්‍ර තොරතුරු සංශෝධනය සඳහා මෙන්ම පුරවැසිභාවයේ ලියාපදිංචි කිරීම සඳහා පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා වනවා. ඉන්දිය හෝ චීන සම්භවයක් ඇති පුරවැසිභාවයට අදාළ කටයුතු ගමන් බලපත්‍ර දත්ත පිටුවේ තොරතුරු සහතික කර ගැනීම මෙන්ම ගමන් බලපත්‍ර දත්ත පිටුවේ හා පිටපත්වල අරාබි පරිවර්තනයක් ලබා ගැනීමද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා සිදු කළ හැකි. දැනට ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ වීසා දීර්ඝ කිරීම සිදුවන්නේ පෙරවරු 9 සිට පස්වරු 2 දක්වායි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමට පෙර දිනයන් හෝ වේලාවන් වෙන් කරවා ගත යුතු වනවා. පුත්තලම කඩුමයන් කුලම් ප්‍රදේශයේ සංවා තිබූ රුපියල් කෝටි 4ක් පමණ වටිනා මත්කුඩු තොගයක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. තවත් ප්‍රදේශ කිහිපයකින් මත්කුඩු සොයාගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 368ක් බර මෙම මත්කුඩු බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් බවයි අප වාර්තාකරු පැවසුවේ. බුද්ධාංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් සහ කොට්ටාස විෂමද්‍රව්‍ය විනාශක අංශය වැටලීම් සිදු කළා. නිවසක් තුල ද අසෝක්ෂම අයුරින් මේවා සංවාද තිබුණා. කුඩා දරුවෙකුගේ බෝනික්කෙකු තුළ සංවාද තිබමින් මත්කුඩු අලෙවි කිරීමේ නිරත වූ යුවලක් දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ. මත්කුඩු මිලදී ගැනීමට පැමිණි තරුණයන් 4 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් අමුසැමි යුවලට මත්කුඩු අලෙවි කිරීමේ චෝදනාව මීට පෙර දෙල්ල වී තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙකු මාවතකම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලක් පුරා මෙම පිරිස ඉතා සූක්ෂම අයුරින් මත්කුඩු ජාවාරමේ නිරත වී තිබෙනවා. ගමේ මිනිස්සු තොරතුරු දෙනවා. එනකොට වැඩ හරියට ගන්න බෑ දන්නේ. ආ ඒකයි. කියන්නේ නිකන් අරන් වැඩන්නේ. හරියට නාද මෙයාට තොරතුරු දාලා මෙයා හරියට වැඩේ කරගත්තා. ජී
නංගිලා කොහෙන්ද? ඇර වෑන් එකේ. කොයි වෑන් එකේද? සුදුපාට වෑන් එකේ. කොහෙන්ද ගේන්නේ? නිකන් දිගෙන් ගන්න දන්නේ නැහැ තාම. කවුද පැකට් කරන්නේ? මම මාසිනා. මෑ? මේ කට්ටිය පැකට් කරා. කවුද කට්ටිය? මාසිනායි නංගි. මාසිනායි? නංගි. නංගි? කොහේ යා පුතා. පුතේ කොහෙද පැකට් කරන්නේ? ගියා. පෙරේද? පෙරේද ගෑම් තුනක් හරි පාක් කර ගිනාද? ගිනාලා? ඔව්. පෙරේද කියලා සවුදා. සවුදා? ඔව් ගිනාවා. ගිනාලා? ගිනාලා වික්ක. කොහෙද පැකට් කරේ? මේ කාමරේ. තරාදියක් තියෙනවද? ඈ පොඩි තරාදියක් තියෙනවා. මොන පාටද? සුදු පාට. කොච්චරද තරාදිය? මේක චූටි කමයි. දවසට පැකට් කීයකද විකුණන? දවසට 20 කට විකුණන. කොතනින්ද විකුණන්නේ? මේ. අර කවුලුවේ? ඔව්. ඒ ඉතින් සෛනික බිස්නස් කපසල් දෙකද? ආ අංගලදී. බඩු පැක් කරන්නේ මේකේ. ඊට මන්නේ මෙතන ගහන. හා මෙතන කියලා තමයි. මේක අපිට ඇත්තටම ඉවසන්න බෑ අපේ පොඩි දරුවෝ ඉන්නවා ගේන් එළියට දාන්න බෑ මේ ගෙදරින් ඉන්න අවුරුදු 8 ළමයා තමයි බිස්නස් එක කරන්නේ මුළු ගමම ඕන වෙලාවක ඇවිල්ලා සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්න කැමති හැමෝම මේ ඉඩම් බෙදලා දුන්නත් එක්කම අවුරුදු 8 කින් වගේ කසි පු ව්‍යාපාරි කරේ එතකොට අපි ඉස්කෝලේ යන ළම ඒ ළඟ ඉඳලා දිගටම මේ මිනිස්සු කුඩුයි ගංජයි මේ දැන් මහා පරිමාණයෙන් කුඩු විකුණනවා හැන්දෑවේ 6 7 වෙනකොට නාඳුනෝ පිරිස් මේ ගමට ඇතුල් වෙනවා මේ මිනිස්සු වටේ තාප්ප ගහලා තින්නේ කුඩු විකුණලා මේ වයිස් මාත්‍යාරත් ඇවිල්ලා ඇතුලට යව ගන්න බෑ ඇතුලට යව ගන්න බෑ මේ දැන් අනිත්‍ය සිට දිවෙන පුරා සතස් අලිවිසල් 400ක් පමණ විවෘත කර තිබීමට කටයුතු ද ඇතැයි ලංකා සතස් සභාපති නුෂාන් පෙරේරා මහතා පවසනවා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකින් තොරව සැපීමටද සූදානම් බවයි ඒ මහතා කියා සිටින්නේ මුළු ලංකාවේම අලිවිසල් 400ක්ම විවෘත වෙනවා සඳුදා සිට උදේ 8 සිට සාමාන්‍යයෙන් දවල් 2 3 වෙනකන් අපි විවෘත වීමට සූදානම්ෙන් තමා සිටින්නේ අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අංශ අවවාද දෙන විදිහට ඔබගේ සමාජ දුරස්ත්‍ය තියාගෙන ඇතුල් වෙන්න කියලා සෑම දිනම ඇතුළට ගන්න නැහැ එකපාරම අපි සාමාන්‍යයෙන් 6 7 දෙනෙක් ඇතුළට අරගෙන ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අරගෙන ඒගොල්ලන් පිටට ගියාට පස්සේ ඊළඟ කොටස තමයි අපි ගන්නෙ කරුණාකරලා පොරකණ්ඩ එපා ඔබගේ ශාරීරික සෞඛ්‍ය සමගම සේවක සේවිකාවන් අපේ ළමයින්ගේ ශාරීරික සෞඛ්‍යත් අවශ්‍යයි විනාඩි 20ක් ඇතුළත ඔබගේ අත්‍යවශ්‍ය ආහාර ලබාගෙන පිටත් වෙන්න කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා කොළඹ වරායෙන් ඉවත් කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු කිලෝග්‍රෑම් 25000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේදී අත්තරංගුඩගෙන තිබෙනවා හොඳු තත්ත්වයේ පවතින ලුණු සමග කලවම් කරමින් මේ වාලිවි කිරීමටයි උත්සාහ දරා තිබෙන්නේ පරිභෝජනයට නුසුදුසු ලුණු විදේශයන්ගෙන් ආනයනය කර තිබෙනවා අනිත්‍යා සිට බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග මෙම ලුණු වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බව දබුල්ල මහජන සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රකාශ කරනවා ප්‍රදේශයේ වීමෝලකදී කාන්තාවන් 50 දෙනෙකු පමණ යොදා ගනිමින් නරක්කු ලුණු ඉවත් කර ඒ අතරේ තිබූ අනෙක් ලුණු වෙළඳපොළේ ඇති උසස් තත්ත්වයේ පවතින ලුණු සමග කලවම් කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණා මේවා පරි ශවටලකරන විටත් දැඩි දුර්ගන්ධයක් පැවති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරන්නේ මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා ඔබට සුබ රාත්‍රියක්